අයිබෝවන් අද දවසේ අපි මූලක්ෂණ සිතියම් මාතෘකාව යටතේ ඉන්න ඉතා වැදගත් පරයන්ත තොරතුරක් පිළිබඳව කතාබහ කරන්න තමයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා මූලක්ෂණ සිතියම් වල ඉදිරිපත් කරලා තියෙනවා පරිමාණ ආකාර කීපයකින්. එතකොට ඒක පරිමාණ ආකාරයක් තමයි රේඛීය පරිමාණය. රේඛීය පරිමාණය සිතියම් වලට ඉදිරිපත් කරන්න හේතුව තමයි නියෝජ්‍ය පරිමාණය යටතේ අනුපාතයක් විදිහට පරිමාණය ඉදිරිපත් කරලා තියෙද්දී රේඛීය පරිමාණයක් විදිහට යොදන්න හේතුව තමයි සිතියම් වල සිදුවිය හැකි දෝෂ වළක්වා ගැනීම තමයි රේඛීය පරිමාණයක් යෙදීමේ මූලික අරමුණ. එතකොට සිතියම් නිර්මාණය කරලා තියෙන කඩදාසි කාලයත් සමග සුළු සංකෝචනයන්ට ලක්වීමේ හැකියාව තියෙනවා. කියන්නේ මූලක්ෂණ සිතියමක් සෙන්ටිමීටර් 80ක් 50ක් දිග හා පල්ල තියෙනවානේ. එතකොට මේ කියන ප්‍රමාණයෙන් යම් කිසි මිලිමීටර් ප්‍රමාණයක සංකෝචනයක් කාලයක් වෙනකොට සිද්ධ වෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් ඒක සිතියම් මොහොතේ නිරූපණය කරලා තියෙන තොරතුරු වලට බලපාන හේතු තමයි සිතියම් මොහොතේ නිරූපණය කරලා තියෙන සියලු දේවල් නිරූපණය කරලා තියෙන පරිමාණානුකූලව. එතකොට මෙන්න මේ සිදුවිය හැකි දෝෂය අපිට අහු වෙන්නේ නැහැ. අර පරිපාණයේ අනුපාතයක් විදිහට ඉදිරිපත් කරලා තිබුණොත් ඒකෙන් අපි වටිනාකම් අරගෙන සෙන්ටිමීටරයකින් කිලෝමීටර් භාගයක් වෙනවා කියලා ගණන් හදාගෙන ගියොත් සමහරවිට අර සංකෝචනයේ සිදුවලා තිනවා නම් අපිට ඒක අහු වෙන්නේ. ඉන්න එක වළක්වාගෙන නිවැරදි ගණනය කිරීම කරන්න පහසුවක් වෙන්න තමයි සිතියම් වලට රේඛීය පරිමාණයක් දීලා තියෙන්නේ. සිතියම් කඩදාසි යම් ප්‍රමාණයකින්ද සංකෝචනය වෙන්නේ සිතියම් මොහොතේ තියෙන තොරතුරු ඒ සංකෝචනයට ලක් වෙනවා. ඒ වගේම තමයි රේඛාවකින් පරිමාණ ඉදිරිපත් කරලා තිබුණාම අර සංකෝචනය වීමේ බලපෑම මුහුණතේ තියෙන තොරතුරු වලට වගේම සිතියමේ ඉදිරිපත් කළ දෙන රේඛීය පරිමාණයටත් බලපානවා. ඒ නිසා වඩාම නිවැරදි වෙන්නේ අර ඉලක්කම් වලින් අනුපාතයක් විදිහට පරිමාණ ඉදිරිපත් කරනවට වඩා පරිමාණයෙන් තොරතුරු ගන්නවට වඩා රේඛීය පරිමාණයේ කොටස් වලින් මැනලා අවශ්‍ය තොරතුරු දිගපල්ල ගන්න ඒවා තමයි වඩාම නිවැරදි වෙන්නේ. එතකොට අපි බලමු අද රේඛීය පරිමාණයකින් මේ ඉදිරි රේඛීය පරිමාණයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක. අනිවාර්යයෙන්ම රේඛීය පරිමාණයක් කොටස් දෙකකින් සමන්විත විය යුතුයි. කොටස් දෙකකින් සමන්විත විය යුතුයි. ඔබට මම ඇඳලා පෙන්නනවා, ඔබ දැකලා ඇති රේඛීය පරිමාණ මෙන්න මේ විදිහට බිංදුව කියන රේඛාව ඉඳලා වම් පැත්තට ඔබ දැකලා ඇති රේඛීය පරිමාණයේ කොටසක් නිර්මාණය වෙනවා. දිග නඩුය. හරිද? ඊට පස්සේ දකුණු පැත්තට යනවා දිග කොටසක්. ඕක තමයි ආකෘතිය. මෙන්න මේ කොට රේඛා කොටසට අපි කියනවා මූලික පරිමාණ කොටස. මූලික පරිමාණ කොටස. ඊළඟට මෙන්න මේ දිග කොටසට කියන්නේ නමින්ම දිගු පරිමාණ කොටස. දිගු පරිමාණ. එතකොට මේ දෙකින් වෙන්නේ දැන් ඔබ රේඛීය පරිමාණයක් නිර්මාණය කරනවා නම් අනිවාර්යයෙන්ම මේ කොටස් දෙකම තියෙනවා. එතකොට වෙන්නේ මේ මූලික පරිමාණ කොටසෙන් අපි පාවිච්චි කරන සිටීමේ තියෙන පරිමාණයට අනුව කිලෝමීටර් එකක් නිර්මාණය වන ආකාරය අනුබෙදීම් සහිතව ඉදිරිපත් කිරීම තමයි මේ මූලික පරිමාණ කොටසෙන් සිද්ධ වෙන්නේ. මේ මූලික පරිමාණ කොටසෙන් එතකොට කිලෝමීටර් එකක් හදලා පෙන්වන්න ඕනේ. ඒ වගේම තමයි මේ මූලික පරිමාණ කොටසෙන් දෙගුණයක් එහෙම නැත්නම් තුන් ගුණයක් වගේ කොටසක් තමයි මේ දිගු පරිමාණය අපි ඇඳලා පෙන්නන්නේ. දැන් උදාහරණයක් උදේට ගත්තොත් සිටියමක පරිමාණ සම්මත මූලක්ෂණ සිටියම් වල සම්මත පරිමාණ 1ට 50000යි නේද? 1ට 50000යි. මේ 1ට 50000 මෙන්න මෙහෙම තමයි ඉලක්කම් වලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මේ 1ට 50000යි පරිමාණය ඔහොම ඉදිරිපත් වෙලා තියෙනකොට මේකේ තේරුම තමයි දැන් අපි දන්නවානේ මේ අනුපාත ලකුණි වම් පැත්තේ යගේ හැම වෙලෙම සිටියමට අයිති. සිටියමට අයිති. මේ දකුණු පැත්තේ අගය සැබෑ භූමියට අදාළයි. සැබෑ භූමියට අදාළයි. එතකොට මේකේ තේරුම තමයි සිටියමේ එක ඒකකයකින් සැබෑ භූමියේ වැනි එකක 50000ක් නිරූපණය වෙයි කියන කතාව. එතකොට අපි දන්නවා සිටියම් වල ඉදිරිපත් වන මේ පරිමාණය අපි ගොඩක් සතාවට ගන්නකොට නැත්නම් කියවනකොට අපි කියන්නේ 1 සෙන්ටිමීටරයකින් සැබෑ භූමියේ සෙන්ටිමීටර 50000. සෙන්ටිමීටර 50000ක් නිරූපණය වෙනවා කියලා තමයි කියන්නේ. ඇයි එහෙම කියන්නේ?
අපි දන්නවා කිලෝමීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් ලක්ෂයක් නේද? කිලෝමීටර් එකක් හොඳට මතක තියාගන්න. පරිමාණය සමග කටයුතු කරනකොට මෙන්න මේ දේ අමතකයි නම් ගණනය කිරීම වලදී ඔබට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න වෙනවා. මොකද්ද කිලෝමීටර් එකක් සමානයි සෙන්ටිමීටර් වලින් ලක්ෂයයි කියන එක මතක තියෙන්න ඕනි. ඒක අපේ අර කතාවට කියන්නේ ගලේ කෙටුවා වගේ මතක තියෙන්න ඕනි. මේක මතක නැත්තම් පරිමාණයක වැඩ කටයුතු අමාරුයි අපහසුයි. කොහොමද මේ කිලෝමීටර් එකට සෙන්ටිමීටර් ලක්ෂයක් ආවේ? ඒක චුට්ටක් බල තප්පරයක් අරගෙන. ඔබ දන්නවා මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් වලින් ගත්තොත් 100ක්. සෙන්ටිමීටර් වලින් ගත්තොත් 100ක්. ඊළඟට කිලෝමීටර් එකක් කියන්නේ ඔබ දන්නවා මීටර් වලින් ගත්තොත් 1000ක්. මීටර් වලින් ගත්තොත් 1000ක්. ඒ හින්දා කිලෝමීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් වලින් ගණන් හැදුවොත් 100 ගුණ කිරීම 1000ක්. ඇයි මීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 100ක්, කිලෝමීටරයක් ඇතුලේ මීටර් තියනවලු 1000ක්. ඒ නිසා කිලෝමීටර් එකක් සමානයි 100 ගුණ කිරීම 1000ක්. ඒ කියන්නේ උත්තරේ එනවා ලක්ෂයක්. එහෙනම් කිලෝමීටරයක් තුල සෙන්ටිමීටර් වලින් ලක්ෂයක් තියෙනවා. සෙන්ටිමීටර් වලින් ලක්ෂයක් තියෙනවා. දැන් ඔබ ඔය කතාව හොඳට මතක තියාගන්න ඕනි. මතක තියාගෙන අපි යමු රේඛීය පරිමාණයේ කොටස් ටික ඇඳලා දක්වන්න. හරි. එහෙනම් දැන් දන්නවා රේඛීය පරිමාණය වගේම පරිමාණයේ ආකෘතිය නිර්මාණය වෙලා තියෙන විදිය. එතකොට මම කලින් කිව්වා රේඛීය පරිමාණයේ කොටස් දෙකයි මූලික පරිමාණය දිගු පරිමාණය වශයෙන්. එතකොට මෙන්න මේ මූලික පරිමාණ කොටසින් අපි කිව්වා කරන්නේ කිලෝමීටර් එකක් නිර්මාණය කළ පෙන්වන්න ඕන. අපිට දීලා තියෙන පරිමාණයට මොකද්ද අපේ දීලා තියෙන පරිමාණය? එකට 50,000. එහෙනම් 1 සෙන්ටිමීටරකින් පෙන්වන්නේ කිලෝමීටර් භාගය. හරි භාගය. ඒ නිසා අපි ඔන්න හදලා පෙන්වන්න හදන්නේ මෙන්න අපි දාගන්නවා බිංදුවේ රේඛාව. හරි මම අඳිනවා සෙන්ටිමීටරයක් වම් පැත්තට. හරි සෙන්ටිමීටරයක් වම් පැත්තට ඇඳුවොත් මෙන්න මගේ සෙන්ටිමීටරේ. දැන් ඔබට මෙහෙම අඳින්න බෑ, ඔබ අඳුරුලෙන් මැනලා අඳින්න ඕන. හරි බිංදුවේ ඉඳලා වම් පැත්තට සෙන්ටිමීටරයක් ඇඳදාම මෙතන තියෙන ඇත්තටම කිලෝමීටර් වලින් ගත්තොත් භාගයයි. හරි මේ පරිමාණය කියනවනේ සෙන්ටිමීටර් එකක් සමානයි කිලෝමීටර් භාගය. කිලෝමීටර් භාගය. එහෙම කියනවා. ඒ නිසා තමයි අපි මෙදලා මෙතන සෙන්ටිමීටරයක් ගත්තා. දැන් කිලෝමීටර් භාගයක් තියෙනවා කියලා අපි පේනවා. එතකොට මේ මූලික පරිමාණ කොටසට ඇඳපු ප්‍රමාණය ප්‍රමාණවත්ද දැන්? තාම නැහැ. ඇයි? අපිට කිලෝමීටර් එකක් හම්බ වෙනකන් එන්න වෙනවා. එහෙනම් මේ මෙතන ඉඳලා මම තවත් සෙන්ටිමීටරයක් මෙහාට ගන්නවා. අනේ මම දැන් බිංදුවේ ඉඳලා බැලුවොත් සෙන්ටිමීටර් දෙකක් කරන් තියෙනවා. අන්න එහෙනම් මෙතෙන්ට එනකොට භාගයක් තියෙනවා. තව සෙන්ටිමීටරයක් ඇඳන් තව භාගයක් එකතු වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට එනකොට අපිට හම්බ වෙනවා කිලෝමීටර් එකක දුරක්. කිලෝමීටර් එකක දුරක්. හරි? එතකොට මෙන්න මේ කිලෝමීටර් එකක් අපි හැදුවේ බලන්න බිංදුවේ ඉඳලා සෙන්ටිමීටර් දෙකක් කරා. සෙන්ටිමීටර් දෙකක් අරන්. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා දිගු පරිමාණය අදින්න. නේද? අපි මූලික පරිමාණ කොටස වැඩ ඉවරයි. මූලික පරිමාණ කොටසින් කිලෝමීටර් එකක් හදලා තියෙන මේ පරිමාණයට අනුව සෙන්ටිමීටර වලින් දෙකක් කරා. එතකොට දකුණු පැත්තට අපි දිගු පරිමාණය ඇඳලා පෙන්වන්න ඕනේ. මේ දකුණු පැත්තට ඇඳලා දිගු පරිමාණයේ දැන් කොටස් වෙන් කරන්නේ ඔබ කොච්චර කින්ද කියලා දාන්නා මේ. සෙන්ටිමීටර් දෙකේ කොටස් වලින් තමයි වෙන් කරන්නේ. කිලෝමීටර් එකක් ඇතුලේ සෙන්ටිමීටර් දෙකක් අරගෙන. එහෙනම් ඔන්න මෙතන ඉඳලා මම පළවෙනි සෙන්ටිමීටර් දෙක. හරි? කිලෝමීටර් එකයි. තවත් සෙන්ටිමීටර් දෙකක් ගත්තාම මෙන්න කිලෝමීටර් දෙකයි. තවත් සෙන්ටිමීටර් දෙකක් ගත්තාම මෙන්න කිලෝමීටර් 3යි. හරි? ඔන්න ඔය විදිහට අපිට දිගු පරිමාණයේ කොටස් 3ක් මේකෙ පෙන්න ගන්න පුළුවන්. කොටස් 3ක් පෙන්න ගන්න පුළුවන්. දැන් ඔබ හොඳට බලන්න මේ අතරමැද කොටස් වලදී මම ඒකකේ දාලා නැහැ. මේ එකට දාලත් නැහැ, දෙකට දාලත් නැහැ. කෙළවරේ දාලා තිනවා ඒක කිලෝමීටර්. ඒ වගේම ඔබට පේනවාද මේ දකුණු පැත්තේ යන මේ දිගු පරිමාණ කොටස මේ කෑල්ල අනුබෙදීම් වලට ලක් කරලා නැහැ. අනුබෙදීම් වලට ලක් කරලා නැහැ. හැබැයි මතක තියාගන්න ඕනේ මේ බිංදුවේ වම් පැත්තට යන කොටස් ටික ඔබට හැකි පරිදි උඩ කොටස් වලට බෙදා දෙන්න අනිවාර්යෙන් කරේ. දැන් මේ සෙන්ටිමීටරයක් අරන් භාගයක් වෙනද බව පෙන්නලා. දැන් අපිට බැයිද මේක මේ පළවෙනි සෙන්ටිමීටර ආපහු කැල දෙයකට කඩලා මෙන්න මෙතෙන්ට එනකොට 4 න් 1යි කිලෝමීටර් කියලා පෙන්වන්න පුළුවන්. ඊළඟට ඊළඟ සෙන්ටිමීටරේ හරි මැද්දෙන් කඩලා මෙතෙන්ට එනකොට සෙන්ටි කිලෝමීටර් වලින් 4 න් 3ක් මම ඒක වෙන වර්ණකින් ලියන්න හදලා. කිලෝමීටර් වලින් 4 න් 3ක්. 4 න්
තුනක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. මෙතන හතරෙන් එකයි කියලා අපි දැම්මා. මෙතෙන් එනකොට ඊළඟ සෙන්ටිමීටර් 4 මැදට එනකොට හතරෙන් තුනක් තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. තවත් බෙදන්න පුළුවන් නම් ඔබට අවස්ථාව තියෙනවා බෙදන්න. මේක බෙදන්න ඕනි කොටස් ප්‍රමාණය නිශ්චිත නැහැ. හරි, බෙදන්න පුළුවන් උපරිමයට මේක බෙදලා තියෙනවා. එහෙනම් ඔන්න බලන්න. රේඛීය පරිමාණය අපි දැන් අඳලා ඉවරයි. 158 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් භාගයක් වෙන නිසා අපි සෙන්ටිමීටර් දෙකක් අරන් කිලෝමීටර් එකක් හදලා මූලික පරිමාණය හදලා පෙන්නනවා. ඊළඟට එවැනි කොටස් තුනක් අරගෙන දිගු පරිමාණයේ වැඩ ඉවර කළා. දිගු පරිමාණයේ වැඩ අවසන් කළා. මෙන්න මේ විදිහට තමයි රේඛීය පරිමාණයක් නිර්මාණය කරන්නේ. දැන් ඔබ දන්නවා මේ පරිමාණයට අනුව මේ දකුණු පැත්තේ ඉලක්කම ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන් නේද? 150000 අපි දැකලා තියෙනවා, 125000 දැකලා තියෙනවා, 100000 දැකලා තියෙනවා. අන්න ඊට අනුව ඔබට සිද්ධ වෙනවා රේඛීය පරිමාණය නිර්මාණය. දැන් හිතන්නකෝ 150000 නැතුව 125000 කියලා. අන්න එතකොට එකකින් කියවෙන අදහස ඔලුවට ගන්න ඕනේ ඉස්සෙල්ලා. 125000 කියලා කියන්නේ 1 සෙන්ටිමීටරයක් ඇන්දොත් ඒ පරිමාණය හැටියට සැබෑ භූමිය පෙන්වන්නේ කිලෝමීටරෙන් 4න් 1යි. කොහොමද අපි ඒක තීරණය කළේ? ඇයි කිලෝමීටරයක් වෙන්න නම් සෙන්ටිමීටර ලක්ෂයක් තියෙන්න බෑ. නමුත් පරිමාණය හැටියට පෙන්වන්නේ 125000යි. ඒ නිසා එකකින් කියන්නේ 1 සෙන්ටිමීටරයක් සමානයි කිලෝමීටර කාලයයි. නේද? අන්න එතකොට දැන් අපි 125000ට අඳිනවා නම් පරිමාණය අඳින්න වෙන්නේ මෙන්න මෙහෙමයි. එකට 25000ට අඳිනවා නම් මම ඒකත් අඳලා පෙන්නන්නම්. බිංදුව දාගත්තා. වම් පැත්තට සෙන්ටිමීටරයක් ගියාම කිලෝමීටරෙන් 4න් 1යි තියෙන්නේ. එහෙනම් මදි. තව ඕනේ. තව සෙන්ටිමීටරයක් අඳිනවා. දැන් තියෙන්නේ කිලෝමීටරෙන් 2න් 1. ඇයි? 1 සෙන්ටිමීටරක් සමානයි කිලෝමීටර කාලයයි කියන්නේ. දෙකක් ගත්තා භාගය. තවත් සෙන්ටිමීටරයක් ගන්න වෙනවා. 4න් 3යි. තාම කිලෝමීටරේ හම්බුන්නේ නැහැ. ඒ නිසා තව යන්න වෙනවා. තවත් සෙන්ටිමීටරයක් යනවා. ඔන්න දැන් හම්බ වුණා කිලෝමීටරේ. ඔතනින් එහා යන්න ඕනේ නැති නිසා ඒක කියලා ගන්න. දැන් බලන්න මේ පරිමාණ අනුව මූලික පරිමාණ කොටස කෑල්ලේ දිග කොච්චරද කියන්නේ? සෙන්ටිමීටර 1යි 2යි 3යි 4යි. උන් සෙන්ටිමීටර 4ක් කරන් තමයි අපි කිලෝමීටර 1ක් හදලා පෙන්නලා තියෙන්නේ. එහෙනම් දැන් ඔබට පුළුවන් දිගු පරිමාණ කොටස සෙන්ටිමීටර 4 කොටස් වල තමයි වෙන් කරන්න. ඔන්න පළවෙනි එක මෙන්න දෙවෙනි සෙන්ටිමීටර 4, මෙන්න තුන්වෙනි සෙන්ටිමීටර 4. ඔන්න අපි කිලෝමීටර 3ක් දකුණු පැත්තට පෙන්නේ. ඔන්න බලන්න එතකොට රේඛීය පරිමාණය 125000ට ඇඳිච්ච විදිය. මෙන්න මේ විදියට ඔබ අවස්ථා කීපයක් වටිනාකම් බලලා රේඛීය පරිමාණය ඇඳලා පුරුදු පුහුණු වෙන්න. එතකොට මේ මූලික මූලධර්ම ටික ඔළුවට ගත්තා නම් වෙන ඕනම ඉලක්කමකට ඔබට රේඛීය පරිමාණය ඉතා පහසුවෙන් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි, එහෙනම් හැමදාම සුබ දවසක් වේවා.